සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු 20-20 තරගයෙන් ලකුණු 38ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණා. කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහර දීමට ඉන්දියානු කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඉන්දියානු කණ්ඩායම තම පන්දුවර 20 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා. ලකුණු ලබා ගැනීමේ දේශික දවාන් ලකුණු 46ක්ද, සූරි කුමාර් යාදෙව් ලකුණු 50ක්ද, සංජු සැම්සන් ලකුණු 27ක්ද, ඉසාන් ක්‍රිෂන් නදවී ලකුණු 20ක්ද, ආඩික් පාණ්ඩ්‍යා ලකුණු 10ක්ද, ක්‍රෝනල් පාණ්ඩ්‍යා නදවී ලකුණු 3ක්ද ලබා ගත්තා. දුස්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ප්‍රීති ෂෝ තරගයේ මුල්ම පන්දුවෙන්ම ලකුණු නොලබා ක්‍රීඩාගාරයට ගොස් තරග නරඹන්නෙක් බවට පත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු වැයීමේදී විශිෂ්ට පන්දු වැයීමක නිරත වූ දුස්මන්ත චමීර තම පන්දුවාර 4 තුලදී ලකුණු 24කට කඩුලු 2ක්ද, චාමික කරුණාරත්න ලකුණු 34කට 1 කඩුල්ලක්ද, වනිදු හසරංග ලකුණු 28කට කඩුලු 2ක්ද ලබා ගත්තා. අසාර්ථක පන්දු වැයීමක නිරත වූ අකිල ධනංජය තම පන්දුවාර 4 තුලදී ලකුණු 40ක් ඉන්දියානු කණ්ඩායමට ලබා දුන් අතර ඉසුරුදාන ලකුණු 32ක් ලබා දුන්නා. නායක දසුන් ශානක දෙක් පන්දුවරයක් ක්‍රියාත්මක කරමින් ලකුණු 4ක් ඉන්දියානු කණ්ඩායමට ලබා දුන්නා. ලකුණු 165 ගිතා පහසු ලකුණු ප්‍රමාණයක් හඹා යාමට පිටියට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුල ලකුණු 23ක් තිබීදී විනෝද් බානුග දැවී ගියා. කොට ලබා ගැනීමට හැකි විය ලකුණු 10ක් පමණි. එසේ ආරම්භ වූ කඩුලු බිඳ වැටීම පන්දුවාර 18යි 53ක් තුළදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි විය ලකුණු 126ක් පමණි. හුදකලා ඉනිමක් ක්‍රීඩා කළ චරිත අසලංක පන්දු 26කින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෞරවනීය ලකුණු 44ක් ලබා දුන්නා. ආයුෂ් කපනාන්ද ලකුණු 26ක්ද, නායක දසුන් ශානක ලකුණු 16ක්ද ලබා ගත්තා. ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් පන්දු වැයීමේදී බොනේස් කුමාර ලකුණු 22කට කඩුලු 4ක් ලබා ගනිමින් තරගයේ වීරයා බවට පත් වුණා. ඒ වගේම දීපක් චාහාර් කඩුලු 2ක් ලබා ගත් අතර ක්‍රෝනල් පාණ්ඩ්‍යා, වරුන් චක්‍රවර්ති, යස්වේන්ද්‍ර චාහාල් හාඩික් පාණ්ඩ්‍යා අතර එක් කඩුල්ල බගින් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය දක්වා අරගෙන ගියා. විශේෂයෙන් මෙම තරගයේදී 20-20 වරම් හිමිකරගත් අසෙන් බණ්ඩාර ගැන කතා කළ යුතුමය. මෙම තරගයේදී මොහු විසින් පන්දු 19ක් තුළදී ලබාගත්තේ ලකුණු 9ක් පමණි. මෙවැනි තීරණාත්මක තරගයකදී ඔහුගේ වගකීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉටු නොකිරීම නිසා ඉතා පහසුවෙන් ජය ගැනීමට තිබූ තරගයක් අපට අහිමි වූ යයි කිවහොත් අප නිවැරදිය. මොහුගේ පන්දුවට පහළ දීම සම්බන්ධයෙන් ඔබගේ අදහස් අපට අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් යාළුවනි, මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් අපට අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම අපි දන්නා උතුම් ක්‍රිකට් විස්තර දැන ගැනීමට පහළ තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා බෙල් බටන් එක තුමලා තියන්න. ගිහින් නම් ඔයාලට ක්‍රීඩාශීලීත්වයෙන් පරිසුබ දවසක්.